ශුභ දවසක් වේවා ප්‍රිය ආසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන ආස්කමේ වචනයයි. අද ජූලි මාසේ 8 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙනෙනවා. අපි මෙනෙහි කරමින් ඉන්නේ සලකුණු ආස්කම් පුදුම නමවෙනි පුදුමය තමයි අපි මේ මෙනෙහි කරන්නේ. ඒ නමවෙනි පුදුමය තමයි ඒ අත වියලි වෙච්ච මනුස්සයව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සුව කළ හැටි. නමුත් ඇත්ත ප්‍රශ්නය සබත් දවසේ ප්‍රශ්නයක්. ඒ ලූක් 6 පරිච්ඡේදයේ අද 7 වගන්තියෙන් සහ 8 වගන්තියෙන් අපි මෙනෙහි කරන්ට යනවා. බයිබලයේ කියනවා එවිට ලියන්නෝද පරිසවරුද උන්වහන්සේට වරද තබන්නට මාර්ගයක් සොයා ගන්නා පිණිස උන්වහන්සේ සබත් දවසේදී සුව කරනවා ඇද්ද කියලා බලා සිටියොයි කියලා. ඉතින් මේ පරිසවරු බලාගෙන හිටියා අද සබත් දවස මේ මිනිස්සයා මේ විදිහට තමයි මිනිසුන්ව සුව කරන්නේ. මෙයා දෙවියන් වහන්සේගෙන් වෙන්න බෑ. ඒ නිසා මෙයා සබත් දවසේ සුව කරන්නේ. ඒ නිසායි ඒ වගේ හේතුන් නිසා එයාගේ බලාගෙන හිටියා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සුව කරයිද කියලා. ඉතින් අද ඉගෙන ගන්න අපි. නමුත් බයිබලයේ ඊළඟ වචනේ සඳහන් වෙනවා 8 වගන්තියේ. නමුත් උන්වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැනගත්තා. එතකොට ජේසුස් වහන්සේ දන්නේ අපි කතාවෙන් කියන දේ පමණක් නෙමෙයි. අපි හිතන දේ පවා උන්වහන්සේ දන්නවා. පරිසවරුන්ගේ දන්නවා නම් අපෙත් දන්නවා උන්වහන්සේ. අපෙත් හිතන දේ, අපේ සිතුවිලි උන්වහන්සේ දන්නවා. මොන වගේ සිතුවිල්ලකටද අපි අහුවෙන්නේ කියලා. ඒ වගේ ඒ විතරක් නෙමෙයි, දැන් සබත් දවසේ සුව කරයිද කියලා බලන් ඉඳපු එක තමයි ජේසුස් වහන්සේට ප්‍රශ්නයක් වුණේ. ජේසුස් වහන්සේ මනුස්සයාට අඬගහලා කිව්වා නැගිට මැද සිටපන්. ඇයි ඒ මැද හිටගන්න කිව්වේ? මේ මනුස්සයන්ට පේන්නේ නැත්නම් ඔබට අත් දික් කරන, ඔබට ඇඟිලි දික් කරන මනුස්සයාට පෙනෙන පිණිස ඒ මනුස්සයාව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අඬගැහුවා. මම අද ඔබට දිවස් වාක්‍යයක් ඇඩියට කියනවා, දෙවියන් වහන්සේ ඔබව මනුස්සයා ඉදිරියේ ඔබව ඊළඟ පියවරට ඔසවන්නට යනවා. දෙවියන් වහන්සේ ඔබව ඔසවන්නට යනවා. ඔබගේ ජීවිතේ, ඔබගේ පෞල් ජීවිතේ, ඔබගේ ව්‍යාපාර ජීවිතේ, ඔබගේ ආර්ථිකේ කොහේ වුණත් කමක් නැහැ. දෙවියන් වහන්සේ ඔබව ඔසවන්නට යනවා මනුස්සයා ඉදිරියේ. අනිත් හැම මනුස්සයෙක්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව හඳුනනවා වෙන්න පුළුවන්, හඳුනන්න නැහැ වෙන්න පුළුවන්. නමුත් ඔබ විශේෂයි දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේ මේ පණිවිඩය අහන් ඉන්න හැම කෙනාම දෙවියන් වහන්සේ මනුස්සයා ඉදිරියේ ඔසවන්නට යන බව තමයි දෙවියන් වහන්සේ අද ඔබට දිවස් වාක්‍යයකින් කියන්නේ. ඒ නිසා ඔබට දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද කරනවා. ඔබ කවුරුණත් කමක් නැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමෙන්.